අද මම හිතුව ඔයාලත් එක්ක ඔයාලා කැමතිම දෙයක් ගැන කතා කරන්න. සමහරු නම් මෙයාගේ නම ඇහුවත් හරියාසයි. වැඩියෙන්ම මේ විදිහට ප්‍රියතාවක් දක්වන්නේ ලංකාවේ උඩ රට ප්‍රදේශයේ වාසය කරන පිරිස්. පහත රට අයට නම් හුරු පුරුදු දෙයක් තමයි මේක. ගොඩක් අය තමන්ගේ හිත නිදහස් කරගන්න, නිදහසේ තමන් කාලය ගත කරන්න වගේම ගොඩක් දේවල් වලට මෙයාගේ සමීපයට යන්න තීරණය කරනවා. සමහරුන්ට මෙහෙම සහනයක් ලබා දෙන්න මෙයාට පුළුවන් උනත් එක් කාලයකදී මෙයා ගොඩක් අයට දුක් කරදර අරගෙන ආවා. කවුද මේ? ඔයාලට සමීපතම කෙනෙක්. ඒ තමයි මුහුද. ලොකු කුඩා හැමෝම එක වගේම ආදරය කරන මුහුද ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඔයා හිතනවා ඇති මුහුද ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. දවස 30ෙම ගොඩ බිමට එනවා, ආපසු යනවා, ඕක විතරනේ වැඩේ කියලා. ඒත් ඔයා නොහිතන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න හිතුවේ. අද අපි අපේ මාතෘකාව ඔයා නොහිතන පැත්තකට හරවන්න තමයි මේ සූදානම් වෙන්නේ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? මුහුදේ වතුර මොන රසද? ඔයා මට කියාවේ ඔක අහන්නත් දෙයක්ද? පොඩි ළමයිනුත් දන්නවා මුහුදේ වතුර ලුණු රසයි කියලා. ඔයාගේ උත්තරේ හරි. ඒත් ඔයා කවදාවත් හිතුවද මේ වතුර ලුණු රස වුනේ කොහොමද කියලා? එහෙනම් ගංගා ඇල දොළවල් වල වතුරත් ලුණු රස වෙන්න ඕනනේ. මොකද මුහුද පෝෂණය වෙන්නේ මේ පොඩි ගංගා ඇල දොළවල් නිසානේ. අද අපි විද්‍යාත්මකව මේ ගැන හොයලා බලන්න හිතුවා. ඔයාටත් හිතෙනවා ඇති මේ ගැන දැනගත්තනම් හොඳයි කියලා. හරි, අපි බලමු මුහුදේ වතුර ලුණු රස වුනේ කොහොමද කියලා. මුහුදේ ජලය ලුණු රස වෙන්නේ මේකේ ඛනිජ විශාල ප්‍රමාණයක් දිය වෙලා තියෙන නිසා. මේ ඛනිජ බොහොම වෙලාවට හඳුන්වන්නේ ලවණ කියලා. ලෝකේ සාගර විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටලා තියෙනවනේ. ඉතින් මේ පිහිටලා තියෙන ප්‍රදේශ අනුව ලවණ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙනස් වෙන්න පුළුවන් වුණත් සාමාන්‍යයෙන් සාගර ජලයේ 3.5% වගේ තමයි ලවණවලින් අඩංගු වෙලා තියෙන්නේ. සමකයට කිට්ටු වෙන්න මේ මුහුදු ජලය ලුණු රස වැඩි වෙනවා කියලා තමයි අපේ විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ. පෘථුවියේ උතුරු කරයට වෙන්න සාගර ජලයේ ලුණු රසය සාපේක්ෂව අඩුවක් තියෙනවා කියලත් එයාලා ප්‍රකාශ කරලා තියෙනවා. සාගරවල ඇතිවෙන ස්වභාවික චලන මගින් ඛාදනය වෙලා කැලැත්තිලා සාගර පතුලේ විශාල ප්‍රමාණයක් ඛනිජ තැන්පත් වෙන්න පුළුවන්. ජලය වගේම රැල්ලෙහි චලන නිසා ජලයේ තියෙන ඛනිජ දිය වෙලා ඒකේ තියෙන ලවණ ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම සාගරය ලවණතාවයේ රඳවා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි සාගරය පෝෂණය වෙන්නේ ගංගා ඇල දොළවලින්නේ. ඉතින් මේ විල, ඇල, දොළ, ගංගා වලින් සාගරය වෙත ගලා එන ජලයනුත් සාගරයට ලවණතාවයෙන් කොටසක් උරුම වෙනවා. අපි මේ කලින් සඳහන් කරපු ගංගා, ඇල, දොළ මේවයි අඩංගු වෙන්නේ මිරිදිය ජලයනේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිරිදිය ජලයෙන් කොහොමද ලුණු ජලය සාගර ජලයට එකතු වෙන්නේ කියලා. සෑම විලකම, ගංගාවකම, මහා ගංගාවකම දියුණු ලවණ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒත් මේ වගේ දිය වෙලා තියෙන්නේ ලවණ සාන්ද්‍රණය සාගරයේ ලවණ සාන්ද්‍රණයට වඩා අඩුවෙන්. අන්න ඒ නිසා තමයි ගංගා ඇලදොල ආශ්‍රිතව ජලයේ සාපේක්ෂව ලුණු රසය අඩු වෙලා තියෙන්නේ. බොහෝ විල් තුල ලුණු එකතු වෙලා ගොඩනැගීමට ඉඩක් නැත්තේ ඒවට ගංගා වැනි පිටවීමේ මන් තියෙන නිසා. මේ පිටවීමේ මන් වලින් සාගර වෙතට ජලය ගලා යෑම සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම ගලා යන ජලය තුලින් ඛනිජ සහ ලවණත් රැගෙන යාම සිද්ධ වෙනවා. හොඳම උදාහරණය තමයි මල මුහුදට මේ වගේ පිටවීමේ මං නොමැති වීම. ඉතින් මල මුහුදට ගලා එන ඛනිජ ඉවතට යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ.
සාගරයට ඒව ගලා යෑමට මාර්ගයක් නොමැති නිසා මෙන්න මේ විදිහට ඛනිජ ලවණ පිටවීමට අවසරයක් නොමැති නිසා මිහිතලයේ මත වඩාත් ලවණතාවයෙන් යුත් එහෙම නැත්නම් ලුණු රසය වැඩිම ජලය තැම්පත් වෙලා තියෙන්නේ මල මුහුද ආශ්‍රිතවයි කියලා අපේ විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා. මල මුහුද ජලයෙන් 135ක්ම දියුණු ලවණවලින් තමයි අඩංගු වෙන්නේ. අපි කලින් සඳහන් කළානේ සාගරවල ලවණ සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 3.5ක් වගේ කියලා. ඉතින් මල මුහුද මේක දසගුණයකට ආසන්න අගයක් බවට පත් වෙලා තියෙනවා. මල මුහුද ආශ්‍රිතව සතුන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. ලවණතාවයේ වැඩි නිසා මරණය ළඟා වෙන්න පුළුවන්. ඉතින් මල මුහුද ආශ්‍රිතව මසුන් හා වෙනත් සතුන් දැකගැනීමේ හැකියාවකුත් නැහැ. මෙන්න මේ සාගර ආශ්‍රිත ලුණු ජලය තුලින් තමයි අපි නිවසේ භාවිතයට ගන්න ලුණු නිෂ්පාදනය කරන්නේ. අපි මේ ලුණු සෑදීමේ ක්‍රියාවලිය ගැනත් හඳුනා ගන්න ඕන. මුලින්ම මුහුදෙන් ලබා ගන්නා ජලය වාෂ්ප වීමට ඉඩ හරිනවා. එසේ වීමෙන් අනතුරුව ජලය සාන්ද්‍ර බවට පත් වෙනවා. මුලින්ම කැල්සියම් කාබනේට් කියන ලවණය පතුලේ තැම්පත් වීමක් සිදු වෙනවා. ඉතිරි ද්‍රාවණය දෙවනි තටාකයට යවා තව දුරටත් සාන්ද්‍රණය වීමට ඉඩ හරිනවා. මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි ලුණු රසැති මුහුද ජලය අපේ ඉවුම් පිහුම් වලට අවශ්‍ය ලුණු බවට පත් වෙන්නේ. අපි අද ඔයාලත් එක්ක එකතු වුණේ අපි නොහිතන දෙයක් ගැන ඔයාලව හිතන්න යොමු කරන්න. ඒ කියන්නේ ඔයාලා හැමෝම කැමති මුහුද ජලය ලුණු රස උනේ කොහොමද කියලා ඔයාලට විස්තර අරගෙන එන්න. මම හිතනවා ඔයාලට යම් තාක් දැනුමක් මේ ගැන ලැබෙන්න ඇති කියලා. අපි තවත් දවසක මේ වගේ ඔයාලා කැමතිම දෙයක් එක්ක හමු වෙමු.